ගොඩාක් බලාපොරොත්තු තියාගෙන ප්‍රේම සම්බන්ධතා පවත්වල වසර ගණනාවක් විවාහයට ලැබුණා. වසර 8ක් 9ක් ප්‍රේම සම්බන්ධතාවක් තිබිලා නමුත් විවාහය අවුරුද්දක් දෙකක් යනකොට බිඳිලා ගියා. දරුවෝ අකීකරු වුණා. ඉතින් මෙතනේ ස්වාමීන් වහන්සේ කාන්තාවන් බොහෝ දෙනෙක් අපෙන් ප්‍රශ්න කළා. අපි තමයි මේ ගොඩාක් ජීවිතේ ප්‍රශ්න වලට මුහුණ පාන්නේ. ස්වාමියා වෙනස් සම්බන්ධකම් පැවැත්වීම නිසා දරුවෝ අකීකරු වීම නිසා ගොඩාක් කර්මයේ සංසාර දුක් වෙනවා. සයනස් මේ දුක නැති කරගන්න කෙටි ක්‍රමයක් කියලා දෙන්න කියලා සයනස් අපෙන් ඉල්ලීමක් කරනවා සයනස්. මේවයි මාත්‍ය දැන් මම ධර්ම දේශනා පුරාවට ගියේ දුක නැති කරගන්නම් මාර්ගය. ආරස්ථාන ස්වාමීන් වහන්සේ ඒ නිසා මම කියවනේ අපි සැප වේදනාවක් ලබනවා නම් ඒ සැප වේදනාව මාත්‍ය අනුන් නිසා ලබන දෙයක් නෙමෙයි. අපි රැස් කළා වූ කුසලයක ඵලයක් නේ. තේන්නාද? විරිදක් ස්වාමිපා පුරුෂයෙක් නිසා සැප වේදනාවක් ලබනවා නම් ඒ කියන්නේ මාත්‍යේ ස්වාම පුරුෂයාගේ ප්‍රශ්නයක් නෙමෙයි විරිඳගේ තියෙනා වූ කුසල ශක්තිය. තේන්නා? ස්වාම පුරුෂයෙක් විරිඳක් නිසා සැප වේදනාවක් ලබනවා නම් ඒ ස්වාම පුරුෂයා කළා වූ කුසල ශක්තියක ඵලයක්. තේන්නා? ඒ නිසා නිරේතුරුවම සමාජ ජීවිතයේදී, පෞල් ජීවිතයේදී, විවාහ ජීවිතයේදී ගැටුම් මතුවෙනවා නම් මතුවෙන්නේ මාත්‍යෝ අපේ අකුසල් සංස්කාරයක් නිසාමයි. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. අපේ අකුසල් සංස්කාරයක් නිසාමයි. මොකද අපි විවාහ වෙනවා කියන්නේ කෙනෙක් තෝරා ගන්නවා කියන්නේ කෙනෙකුට බැඳෙනවා කියන්නේ මහත්ව ඒක තමයි විඥානේ දැනීම කියලා කියන්නේ. දැන් ඒක මහත් දෙපලක් ඇවිල්ලා අවුරුදු 50ක් විතර ඇති ඒගොල්ලන්ගේ විවාහ සංවත්සරයේ අවුරුදු 25ක්ද කියලා මට දානයක් පූජා කළා. මම ඔයගොල්ලෝ යෝජනාවකින්ද විවාහ වුනේ නැත්නම් මේ හමු වෙලා ඔයගොල්ලෝ ආදරය කළා විවාහ වුනේ කියලා. ඒතකොට ඒගොල්ලෝ කම නෑ ස්වාමීන් වහන්සේ අපි මම සිරීපාදේ නගිනවා මෙයාගේ කට්ටිය සිරීපාදේ බහිනවා මේ ඇති වෙච්චා වූ දිනා වුණා විතරයි අපි දෙන්නා බැඳුණා කියලා. තේරෙනවද? එක සිනහවෙන් දෙන්නා බැඳිලා. තේන්න? ඒකෝ මේ බැඳිලා ගිය සිනහව අවුරුදු 25ක වටිනා කියන විවාහ ජීවිතයක් කරන් අරන් යනවා. ඒ වගේ මහත්තු අපේ දැනීම් සකස් වෙන්නේ මෙයා මට බිරිඳ විය යුතුයි. මෙයා මට සාම්පුරුෂයා විය යුතුයි කියලා හේතුවක් නිසාමයි. තේරෙනවද? දැන් එක මහත් එක්ක ඇවිල්ලා මට කිව්වා ස්වාමීන් වහන්සේ මම මනමාලියන් 20 ගානක් බලන්න ගියා කියලා. අපි කොහොම 25ක් කියලා. නමුත් ඒ 25න් එකම මනමාලියක්වත් මට ගැලපුණේ නැහැ. දැන් එයා 26 වෙනි මනමාලිය බලන්නයි යන්නේ. එයා 26 වෙනි මනමාලිය බලන්න යද්දී එයා තීරණය කරනවා මේ මනමාලිය මට සුදුසුයි කියලා. නමුත් මහත්තයා තීරණය කළා කසාද බැන්දට පස්සේ මාස 3න් මහත්තයෝ එයා දික්කසාදේ කරා යනවා. නැත්තම් නෝනා මී යනවා. දැන් එයාට අර 24කටම හිත දුන්නේ නැත්තේ ඇයි? මේ සංස්කාරයක් පිටිපස්සේ තියෙන. තේරෙනවා? අර 24ක්ම එපා කියලානේ බෑ කියලානේ එයාට දැනීම සකස් නොවුණු නිසානේ 25 වෙනි කෙනා ළඟට ගියේ. ඒතකොට 25 වෙනි කෙනා කසාද බැන්දත් එක්ක මාස 3න් දික්කසාද වෙනවා. නැත්තම් එයා මී යනවා. එතකොට එනම් අර 24ම එයාට අතහැරුණේ ඇයි? එයාගේ පිටිපස්සේ විවාහයට අදාළව තිබ්බේ අර වගේ අකුසල් සංස්කාරය. ඒ අකුසල් සංස්කාරයට අදාළ කෙනා මුණගැහෙන කම්ම එයාට සිද්ධ වුණා අර සකස් වුණා වූ සෑම කැමැත්තක්ම අකමැත්තක් බවට පත් කරගන්න. ඒ වගේ මහත්වූ ස්වාමි පුරුෂයා තුළිනුත් බිරිඳ තුළිනුත් අපි ධර්මයක්මයි දකින්න ඕනේ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඔබට බිරිඳ නාමයෙන් ලැබිලා තියෙන ධර්මයක්. ඔබට ස්වාම පුරුෂයා නාමයෙන් ලැබිලා තියෙන ධර්මයක්. ඔබට දරුවා මුණපුරා දුව පුතා නාමයෙන් ලැබිලා තියෙන ධර්මයක්. ධර්මයක් කියන්නේ මොකද්ද? සංස්කාරය. වෙන දෙයක් නෙමෙයි. ඒතොර මේ ධර්මයක් ලැබුණේ ගැටෙන්නවත්, ඇලෙන්නවත් නෙමෙයි. ඒ නිසා ධර්මය ධර්මා බෝධේ උදසාම හේතු කරගන්න. ඔබේ අම්මා ඔබට ලැබුණේ හේතුඵල ධර්මයක් නිසා. ඔබේ තාත්තා ඔබට ලැබුණේ හේතුඵල ධර්මයක් නිසා. ඒ නිසා ඒ අම්මා තාත්තා තුලින් ධර්මයේ මතු කර දකින්න දක්ෂ වෙන්න. අම්මා තාත්තා තුලින් ධර්මය ඔබ මතු කරලා දකින්නේ ඔබට අවශ්‍ය නම් කුසලයට අදාළව මුලින්ම මතු කරලා දකින්න පුළුවන්. ඒතර කුසලයට අදාළව ඔබ මතු කරලා දකින්නේ කොහොමද? මේ අම්මා තාත්තා මට ලැබුණේ මගේ සංස්කාරයන්ට ගැළපෙන අම්මා තාත්තයි මට ලැබිලා තියෙන්නේ. ඒ නිසා මං අම්මා තාත්තාට උපස්ථාන කරමින් යතුකම් විතු කරමින් මං කුසලය තව තව ශක්තිමත් කරගන්නවා. මීට වඩා ශක්තිමත් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් මං සංසාරේ ලබනවා කියලා ලෞකික පැත්තට ඒක අරන් යන්නත් පුළුවන්. ඉන් එහා ඔබ දක්ෂණන් අම්මා තාත්තා තුළින් විදර්ශනා නුවණ මතු කරගන්න. ඔබ ඔබට ලැබුණු අම්මා තාත්තා තුළින් ඔබ දකිනවා සංසාරේ මට මෙවැනි අම්මලා තාත්තලා කොච්චරනම් ලැබෙන්නේ නැද්ද කියලා.
මේ ලෝක ධාතුවේ ඉන්න සෑම මිනිස්සෙක්ම දෙවියෙක්ම බ්‍රහ්මෙක්ම සංසාරේ මට අම්මා තාත්තා වෙලා තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේලාට මහා කරුණා ගුණය සකස් වෙනවා. බුදුරජාණන් වහන්සේට පමණයි මහා කරුණා ගුණය තියෙන්නේ. මහා කරුණා ගුණය බුදුරජාණන් වහන්සේ සකස් වෙන්නේ පිංගතුණේ බුදුරජාණන් වහන්සේ పూర్වේ නිවාසානුසති ඥානයෙන් දකිනවා. මේ තිරිසන් ලෝකේ ඉන්න සෑම සත්වෙක්ම සංසාරේ මට ඥාතියෙක් වෙලා තියෙනවා කියලා. මේ මනුස්ස ලෝකේ ඉන්න සෑම මිනිස්සෙක්ම සංසාරේ මට ඥාතියෙක් වෙලා තියෙනවා කියලා. මේ දිව්‍ය බ්‍රහ්ම තලවල ඉන්න සෑම සත්වෙක්ම මට සංසාරේ ඥාතියෙක් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙලා තියෙනවා කියලා. මෙන්න මේ සාංසාරික නාතිත්වයේ තුනයි බුදුරජාණන් වහන්සේලාගේ මහා කරුණා ගුණය සකස් වෙන්නේ පින්නතුනි. එනිසා නිරේතුරුව ඔබ දකින්න ඔබේ අම්මා තාත්තා කියන්නේ ධර්මයක්මයි. ඒ ධර්මය තුලින් ඔබ අතීත පංච උපාදානස්කන්ධය මතු කරලා දකින්න. අම්මා තාත්තා කියන වර්තමාන පංච උපාදානස්කන්ධය තුලින් අතීත පංච උපාදානස්කන්ධය මතු කරලා දකින්න. අතීතේ මට පටිච්ච සමුප්පන්නව මෙවැනි අම්මලා තාත්තලා කී ලක්ෂයක් ඉන්නේ නැද්ද? අනේ සෑම අම්මා තාත්තා කෙනෙක්ම අනිත්‍ය වෙලා ගියා කියලා දකින්න. ඒ සෑම රූපයක්ම අනිත්‍ය වුණා, ඒ සෑම විඳීමක්ම අනිත්‍ය වුණා, ඒ සෑම හඳුනා ගැනීමක්ම අම්මලා තාත්තලා නිසා රැස් වුණා වූ සංස්කාරයක්ම අනිත්‍ය වුණා. මං අතීතේ අම්මලා තාත්තලා මගේ අතින් මරා දාලා මං කොච්චර ආනන්තරීය පාප කර්මයන් අත්විඳින්නේ නැද්ද? මේ සෑම සංස්කාරයක්ම අනිත්‍යයි කියලා දකිනවා. අන්න පින්වතුනි, අම්මා තාත්තා තුලින් අතීත පංච උපාදානස්කන්ධය මතු කරගත්තා. තමාගේ සාම්පුරුෂයා බිරිඳ තුලින් අතීත පංච උපාදානස්කන්ධය මතු කරගන්න, වර්තමානයේ තුල වර්තමානයේ අනිත්‍යභාවය දක්මින් වර්තමාන පංච උපාදානස්කන්ධය අනිත්‍ය මතු කරගන්න. ඒ අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින කෙනා වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින කෙනා අනාගත පංච උපාදානස්කන්ධයකට බැඳෙන්නේ. එයා දන්නවා අතීතයේ සිටියා වූ සියලු අම්මල තාත්තලා අනිත්‍ය වෙලා ගියා නම් මගේ මේ අම්මා තාත්තත් අනිත්‍ය වූ ධර්මයක්මයි. එනිසා මේ අනිත්‍ය වූ ධර්මයේ උපයෝගී කරගෙන මං මුලින්ම කුසලයේ වඩා ගන්නවා, දෙවනුව මං විදර්ශනා නූන වඩනවා කියලා අම්මා තාත්තා කමටහනක් බවට පත් කරගන්නවා. එයා බිරිඳ සාම්පුරුෂයා කොච්චර අකීකරු වුණත්, කොච්චර ගැටුම්කාරී වුණත්, එයා බිරිඳ තුලින් ලස්සන දිව්‍යාංගනාවක් දකිනවා. මට අකීකරු බිරිඳක් ලැබුණේ මට සුන්දර දෙවියෙක් වෙන්නමයි කියලා එයා දකිනවා. මට අකීකරු සාම්පුරුෂයෙක් ලැබුණේ මට සුන්දර දිව්‍යාංගනාවක් වෙන්නමයි කියලා එයා දකිනවා. තමන්ගේ අකීකරු සාම්පුරුෂයා උදෙසා කළ යුතු වත්පිළිවෙත් එයා අකුරට කරනවා පින්වතුනි. එයා දකිනවා සාම්පුරුෂයා අකීකර වුණේ මගේ අකුසලයක් නිසාමයි. මං සංසාරේ මගේ සාම්පුරුෂයන්ට අකීකරු වෙලා තියෙනවා. එහි ඵලයයි, එහි ධර්මානුකූල ඵලයයි මේ ජීවිතේ මට අකීකර සාම්පුරුෂයෙක් ලැබුණේ. එනිසා නිරේතුරුව මෙයා තමාගේ වරද තමා තුළින් හඳුනාගෙන අකීකර සාම්පුරුෂයාට දිව්‍යාංගනාවක් විදියට සලකලා මේ සාංසාරික අකුසලය විසඳ ගන්නවා. එහෙම නැතු එයා ගැටෙන ස්වභාවයට යන මොහොතක් මොහොතක් පාසා පින්නතුනි අනාගතයේ දවසින් දවස විනාශකාරී ලෝකයකට යන්නේ. මේ සමාජයේ ඉපි ගමනේ ගමන් කරන්නේ මූර්ඛ සංඥාව කරා. මේ සමාජයේ අදට වඩා හෙට හොඳ වෙන්නේ නැහැ. ඔබ එහෙම බලාපොරොත්තු වෙන්නත් එපා. ඒ බලාපොරොත්තුව මෝහයට අදාළ බලාපොරොත්තුවක්මයි. එනිසා මේ වේගයෙන් මූර්ඛ සංඥාව කරා ගමන් කරන ලෝකයක්, මේ මූර්ඛ සංඥාව කරා ගමන් කරන ලෝකෙදී මිනිස්යාගේ ආයුෂ අවුරුදු 10ට අඩු වෙන්න ඕනේ. අවුරුදු 10 වෙනකොට මිනිස්සෙක් මිය යන්න ඕනේ. අවුරුදු 4 වෙනකොට කාන්තාවකට දරුවෙක් ලැබෙන්න ඕනේ. මේ මූර්ඛ සංඥා ලෝකෙදී පින්නතුනේ මිනිස්යා මිනී මස් කන කෙනෙක් බවට ආයිමත්පත් වෙනවා. මොකද මේ මිනිස්යාගේ තෘෂ්ණාව විසින් මේ රස පොළවේ ඕජාව දැන් මරා දාලා තියෙන්නේ. මේ මහ පොළවේ එළවලුවක් හිටෙව්වත් ඒක හටගන්නේ නැහැ. පළතුරක් හිටෙව්වත් හටගන්නේ නැහැ. ඒ වාට කෘමිනාශක රත් පොහොර රසායනික සියල්ලම දාන්න දාන්න තව තව මේ රසෝජාව මැරිලා යනවා. එනිසා දැන් එළවලුවල රහක් නැහැ, පළතුරුවල රහක් නැහැ. එළවලු පළතුරුවල රහ නැති වෙනකොට මහ පොළවේ ඕජාව මරා දාපු නිසා ඊළඟට මිනිස්සයා සත්තුන්ගේ මස් කන්න ඉල්ලුම වැඩි වෙනවා. මාස්වල ඉල්ලුම වැඩි වෙන්න
සැපයම දී ගන්න බැරි වෙනකොට අන්න කුකුලාට එළුවාට හරකාට ඉන්සයින් දීලා බෙහෙත් දීලා අඩු වයසෙන් මරන්න ගන්න. එතකොට ඒ සැපයම වැඩි වෙන්න පින්තුනි අර සතුන්ට බෙහෙත් දීම නිසා අනාගතේ මස් මාංශවලත් රසය නැති වෙනවා. අද මහ පොළොව විනාශ කරලා එළවලු වල පළතුරු වල රස නැහැ වගේ අනාගතේ මස් මාංශවලත් රසය නැති කරලා දානවා. දැම්ම සමහරු කියනවා බොයිලර් කුකුල් මස් වල රස නැහැ කියලා. ඒ මේ වසකාරක රසකාරක දීලා ඒ මස් වල ස්වභාවික ගතිය නැති කරලා දැන් අවසානයේදී එළවලුත් නැහැ පළතුරුත් නැහැ මහ පොළොවත් විනාශ කරලා සත්ව මාංශත් විනාශ වෙලා යනවා. අවසානයේ ඉතුරු වෙන්නේ මිනිස්යාගේ මිනිමස විතරයි පින්තුනි. එදාට මේ මිනිස්යාගේ දිව පිනවන්නේ තවත් මිනිස්සෙගේ මස් පමණයි. එදාට බිරිඳට දරුවෙක් හම්බ වෙනකන් තාත්තා බලන් ඉන්නවා. දරුවාව නලවන්න නෙමේ දරුවාව මරාගෙන කන්න පින්තුනි. ඒ තැනට මේ මූර්ග සංඥාව මනුස්ස සමාජයේ අරගෙන යනවා. එහෙනම් මේ බියකරු ලෝකෙට අවශ්‍ය සංස්කාර තමයි මේ මායයා පංච උපාදානස්කන්ධ මායයා තෘෂ්ණාව විසින් අපිට සකස් කරලා දෙන්නේ. ඔබ මේ පංච උපාදානස්කන්ධ මායයා මේ විඥානයේ කියන මැදිකරුවාගේ මේ සටකපට කම් වලට අරු වෙන්න යන්න එපා. ඔබට අකීකරු විරිඳක් ලැබුණා නම් විරිඳ තුලින් ධර්මයේ දකින්න. ඔබට අකීකරු සාම්පුරුෂයෙක් ලැබුණා නම් සාම්පුරුෂයා තුලින් ධර්මයේ දකින්න. ධර්මය දැකලා පින්තුනි විදර්ශනාව වඩා ගන්න බැරි නම් අවම වශයෙන් සුගතිය කියන දිව්‍ය තලයකටවත් යන්න. ඔබ මේ අනාගතයේ සකස් වෙන මූර්ග සංඥා ලෝකය තුල ඔබ මනුස්ස ලෝකයේ අතර දෝලණය වෙන්න ගියොත් නම් අනිවාර්යයෙන්ම ඔබ සතර අපායේ මූර්ග සංඥා විවරණකම සතර අපායේ ඔබට ඉන්න සිද්ධ වෙනවා. ඒ නිසා නිරේතුරුව මේ අනතුර දකින්න පංච උපාදාන ස්කන්ධ මායා සංස්කාර මත මේ ලෝකේ පටලවල තියෙන්නේ. ඒ පැටලවීම තුළ තව 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 විතර්ක තුලින් තව තව පැටලින් කරා ඔබ අරන් යනවා. ඒ නිසා ඔබේ අකීකරු බිරිඳ තුලින් මේ පැටලින් ඔබ ලිහා ගන්න. ඔබේ අකීකරු සාම්පුරුෂයා තුලින් මේ පැටලින් ඔබ ලිහා ගන්න. ඔබේ අකීකරු දරුවා තුලින් මේ පැටලවිල් ඔබ ලිහා ගන්න. පැටලවිල්ල ලිහා ගන්නවා කියන්නේ මේ කීකරු භාවය අකීකරු භාවය සංස්කාරයක් කියලා දකින්න. සංස්කාරයට ඔබ බැඳෙන්න එපා. සංස්කාර තියෙන්නේ බැඳෙන්න හෝ ඇලෙන්න හෝ ගැටෙන්න නෙමෙයි. සංස්කාර තියෙන්නේ අනිත්‍යයි කියලා අවබෝධ කරගන්නමයි. එනිසා ඔබේ අම්මා තාත්තා තුලින් අම්මා තාත්තා නිරෝධය කරන මාර්ගයට යන්න. අම්මා තාත්තා නිරෝධය කරන මාර්ගය කියන්නේ අම්මා තාත්තා කළ යුතු උපස්ථානයන් සිද්ධ කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අම්මා තාත්තාට කළ යුතු උපස්ථානයන්. අම්මාව සද්ධාව තුල පිහිටන්න කියනවා. අම්මාව සීලය තුල පිහිටන්න කියනවා. අම්මාව ත්‍යාගය තුල දානය තුල පිහිටන්න කියනවා. අම්මාව ප්‍රඥාව තුල පිහිටන්න කියනවා. ඊට වඩා දරුවන් අම්මා තාත්තාට කළ යුතු දෙයක් නැහැ. ඔබ අම්මා තාත්තාට සක්විති රජකම අරන් දුන්නත් මුළු ජීවිත කාලෙම කරේ තියාගෙන සැලකුවත් බුදුරජාණන් වහන්සේ කියන ඔබ අම්මා තාත්තාට සැලකුවේ නැහැ කියලා. ඔබ අම්මා තාත්තාට සැලකුවා කියන්නේ අම්මා තාත්තාව සද්ධාව තුල ශක්තිමත් කරන්න, අම්මා තාත්තාව සීලය තුල ශක්තිමත් කරන්න, අම්මා තාත්තාව ත්‍යාගය තුල දානය තුල ප්‍රඥාව තුල ශක්තිමත් කරන්න. අම්මා තාත්තා ළඟට ගිහිල්ලා වයෝ වෘද්ධ අම්මා තාත්තා ළඟට ගිහිල්ලා මේ ඇසට ඇඟිල්ල තියලා අම්මේ මේ ඇස අනිත්‍යයි කියලා කියන්න. අම්මේ මේ ඇස අනිත්‍ය නිසා මේ ඇස නිසා සකස් වෙනා වූ වේදනාවට බැඳෙන්න එපා අම්මේ කියලා කියන්න. අම්මේ මේ කන අනිත්‍ය වූ සංස්කාරයක්, මේ අනිත්‍ය වූ කන නිසා සකස් වෙන විඳීම් වලට බැඳෙන්න එපා කියන්න. අම්මේ මේ නාසය දිව ශරීරය කියන්නේ අනිත්‍ය වූ සංස්කාරයක්. අම්මේ මේ ශරීරය දෙතිස් කුණුපයක් හැටියට දකින්න. අම්මේ මේ ශරීරය කියන්නේ සතර මහා ධාතුවක්. මේ ශරීරය කියන්නේ ආයතන හයක්. අම්මේ මේ ශරීරය කියන්නේ නිරේතුරු ඉරියව් පවත්වන කයක්. නිරේතුරුවම මේක මරණානුස්සතියක් කියන කාරණේ කියලා දෙන්න. ඒ කියලා දෙන මොහොතක් පාසා ඔබ අම්මා තාත්තාට අකුරට ඉටුක යුතුකම් ඉටු කරපු දරුවෙක් බවට පත් වෙනවා. එහෙම නැතු ඔබ අම්මා තාත්තාට ළඟට ගිහිල්ලා අම්මේ තාත්තේ ඔයා හරිම ලස්සනයි, ඔයා හරිම සනීපයි, ඔයා හරිම නිරෝගී, අම්මේ ඔයා ජාති ජාති මගේ අම්මා වේවා,
amme oya sansare matu muduwewa kiyala oba ammata kiyana nan puthe e ammata kiyala denne mohayamai e ammata kiyala denne mohayamai e ahinsaka amma taatthawa tama sansare adiyakwat aragena yanne pa daruwan nisa e amma taatta maha sagare jalayata wada kandulu helala tiyenawa e ahinsaka ammala taatthalaata tawat kaye kandulu sagareta kandulu ekutu karanna denne pa Ammala taatthalaata kiyanna amme taatte ara maha sagare kiyanne daruwan udesa helu kandulumai amme taatte amme obe mal kusen atite rahatan wahanseela loketa bihi karanne athi paticca samuppannawa e atite rahat bhikkhunin wahanseela bihi karanne athi e rahat bhikkhunin wahanseela bihi karaddi rahatan wahanseela bihi karaddi e rahatan wahanseela erdiyen gaman karaddi එදත් අම්මේ තාත්තේ ඔබ සාදු සාදු කිව්වා විතරයි මගේ පුතා රහත් වුණා නම් මගේ දුව රහත් ඵලයටපත් වුණා නම් අවම වශයෙන් මට සෝවාන් වෙන්න පුළුවන්ද කියලාවත් එදා අපි හිතුවේ නැහැ ඒ නිසා අතීතේ කළා වූ මෝඩ වැඩ නැවත කරන්න එපා අම්මේ නිරේතුරුවම මේ දරුවා කියන අර්ථය කෙරෙහි තෘෂ්ණාවෙන් බැහැර වෙන්න කියලා දෙන්න මේ දරුවා කියන සංස්කාරයේ අනිත්‍යභාවය කියලා දෙන්න මටත් අම්මා කෙනෙක් හිටියා ඒ අම්මා මාව නම මාසයක් කුසේ හොවාගෙන හැදුවා ලේ ටික කිරි කරලා පෙව්වා නොමෙදිනා දුකක් වින්දා ඒසා කැපවීම කරලා ඒ අම්මාට මාව පැවිදි වෙලා ඉන්නවා දකින්න පින තිබෙන්නේ අරසා කැපවීම කරලා මම පැවිදි වෙලා ඉන්නවා දකින්න ඒ අම්මට පින තිබෙන්නේ බලන්න මේ ලෝකයේ කොයිසానම් අසාධාරණද කියලා මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ මේ සංස්කාර ලෝකය කොයිසා අසාධාරණ ලෝකයක්ද කියලා ලෝකයේ ඒසා අසාධාරණ විදියට ඒ අම්මට සලකද්දී ඒ අම්මා ඒ අසාධාරණය දැක්කේ නැහැ ඒ අම්මා මැරෙන වෙලාවේ භවයේ උපාදානය කරගෙන භවයේ ඈතින් ඈතට යන්න ගියා ඇයි ඈතින් ඈතට යන්න ගියේ තවත් දරුවන් බිහි කරන්න අම්මා කෙනෙක් වෙලා බිහි කරපු දරුවා පැවිදි වෙලා ඉන්නවා දකින්න මේ අසාධාරණ ලෝකයේ ඉඳ දුන්නේ නැහැ. එවැනි අසාධාරණ ලෝකයක් නැවත 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 ගොඩනගන්න නැවත නැවත දරුවන් ලෝකෙට බිහි කරන්න ඒ අම්මා මෝහය දරාගෙන භවෙන් ඈතට ඈතට ගියා. ඒ නිසා දයාබර අම්මේ තාත්තේ ඔබ මේ මෝඩකම කරන්න එපා. සංසාරයේ ඒසා කඳුළු හෙළලා තියෙනවා නම් දරුවා කියන හිතද්දී අනිත්‍ය වූ සංස්කාරයක් හැටියට දකින්න දුව පුතා කියලා මොනපුරා මිලිබිරි කියලා හිතද්දී අනිත්‍ය වූ සංස්කාරේ මතු කළා දකින්න ඔබ දරුවා තුලින් අනිත්‍යයි කියලා දකින මොහොතේ ඔබ දකින්නේ බුදුරජාණන් වහන්සේ ඔබේ දරුවා අනිත්‍යයි කියලා දකින මොහොතේ ඔබ දකින්නේ ධර්ම රත්නයයි ඔබේ දරුවා අනිත්‍යයි කියලා දකින මොහොතේ ඔබ දකින්නේ සංඝයා කියන අර්ථයයි එනම් අම්මා තුලින් අකීකරු බිරිඳ ස්වාමිපුරුෂයා තුලින් අකීකරු දරුවා තුලින් කීකරු දරුවා තුලින් බුදුරජාණන් වහන්සේ දකින්න දක්ෂ වෙන්න ධර්ම රත්නයේ දකින්න දක්ෂ වෙන්න සංඝ රත්නයේ දකින්න දක්ෂ වෙන්න තවත් මේ භව ගමනේ ඒ අහිංසක අම්මලා තාත්තලාට ඉස්සරහට යන්න දෙන්න එපා ඔබේ අකීකරු බිරිඳ ඔබට ලැබුණේ ධර්මතාවයක් නිසාමයි නං දෙයියනේ ඒ ධර්මතාවය ඔබට ලැබුණේ හේතුවක් නිසාමයි එනිසා ඔබ ධර්මයේ මතු කරගෙන බිරිඳටත් යහපත් මාර්ගය කියලා දෙන්න තැනට එන්න මේ තැන තමයි ඔබ පෙරුවන් කෙරෙහි සද්ධාව සකස් කරගත්තා වූ තැන එහෙම නැතුව අපි බිරිඳත් එක්ක ගැටෙන ස්වභාවයකට යනවනම් අම්මා තාත්තාත් එක්ක ගැටෙන ස්වභාවයකට යනවනම් දරුවා සමග ගැටෙන ස්වභාවයකට යනවනම් ඒ තබන සිතුවිල්ලක් සිතුවිල්ලක් පාසා සම්මා දිට්ඨියෙන් බැහැරට යනවා පින්වතුනි සම්මා දිට්ඨියෙන් බැහැරට යනවා සම්මා දිට්ඨියෙන් බැහැරට ගියාට පස්සේ සම්මා සතිය ගැන සම්මා සමාධිය ගැන කතා කරන්න අවකාශයක් අපිට නැහැ ඒ නිසා ඔබ දකින්න අම්මා කියන්නේ තාත්තා කියන්නේ ධර්මයක් බිරිඳ ස්වාමි පුරුෂයා කියන්නේ ධර්මයක් ඒ ධර්මය අවබෝධයේ උදෙසා යොමු කරගන්න පින්වතුනි අපිට මේ ජීවිතේ යමක් ලැබුණා නම් හේතුවක් නිසාමයි ඒකට ලැබිලා තියෙන්නේ ඒක ධර්මතාවයක් හැටියට පිළිගන්න ඕනේ මගේ ජීවිතයේ ගිහි ජීවිතයක් පුරාවට මට යමක් ලැබුණා නම් ඒ ලැබුණ ගොඩාක් දේවල් අමිහිරි දේවල්මයි ඒ ලැබුණ ගොඩාක් දේවල් අසුන්දර දේවල්මයි ඒ ලැබුණ ගොඩාක් දේවල් අවලස්සන දේවල්මයි
නමුත් මන් දැනගත්තා මේ අමිහිරි අසුන්දර අවලස්සන දේවල් මට ලැබුණේ හේතුවක් නිසාමයි කියලා පින්වතුනි. ඒ නිසා මන් ලැබුණ දේ කැමැත්තෙන් ගත්තා. මම අමිහිරි දේ ලබද්දී මන් මිහිරි දේ සොයාගෙන ගියා නම් මන් මිහිරට බැඳෙන්න තිබ්බා. මම අසුන්දර දේවල් මට ලැබෙද්දී මම සුන්දර දේවල් සොයාගෙන ගියා නම් මන් ඒ සුන්දරත්වයට බැඳෙන්න තිබ්බා. මට අවලස්සන දේවල් ලැබෙද්දී මම ලස්සන දේවල් සොයාගෙන ගියා නම් මම ලස්සනට බැඳෙන්න තිබ්බා. එහෙනම් මම අද මෙතන නෑ පින්වතුනි. එහෙනම් අමිහිරි දේ ලැබුණේ අසුන්දරේ ලැබුණේ අවලස්සන දේ ලැබුණේ හේතුවක් නිසාමයි. ඒ හේතුවේ ඵලයයි භික්ෂුවක් හැටියට මම මෙතන ඉන්නේ. ඒ නිසා ඔබට අමිහිරි දෙයක් ලැබුණත් අසුන්දර දෙයක් ලැබුණත් අවලස්සන දෙයක් ලැබුණත් අකීකරු දෙයක් ලැබුණත් ධර්මයක් හැටියට දකින්න. ධර්මය ධර්මාභෝධය උදෙසාම යොමු කරගන්න.